මාක්‍රිය මිත්‍රවරුනි අපි මේ රැඳිලා ඉන්නේ දෘශ්‍ය කලාව සම්බන්ධව කරන අපේ වැඩසටහන් මාලාවත් එක්ක ඉතින් මම මේ ටිකේම කතා කරගෙන ආවා දෘශ්‍ය කලාවේ තියෙන මූලිකාංගයන් ගැන ඉතින් අදත් අපි කතා කරමු රේඛාව වර්ණය හැඩය අවකාශය වයනය ආකෘතිය යන මූලිකාංග වලින් හැඩය පිළිබඳව ඔබට මතක ඇති අපි ගිය එපිසෝඩ් එකකින් කතා කරා රේඛාව සම්බන්ධව රේඛාව අපි මේ අද කතා කරන හැඩය කියන මාතෘකාවත් එක්ක ගොඩක් හොඳට පෑහෙනවා ඉතින් අපි හැඩයක් කියලා හඳුන්වන්නේ මොකක්ද කියලා කතා කරමු රේඛාව ගැන බැලුව නැත්නම් මෙතනින් බලන්න ඒ වගේම තමයි මේ සීරීස් එක ඔයා දිගටම බැලුවොත් ඔයාට යම් කිසි අවබෝධයක් ගන්න පුළුවන් දෘශ්‍ය කලාව සහ දෘශ්‍ය කලාවේ මූලිකාංගයන් ගැන ආරාධනා කරනවා ඔයා මේ සීරීස් එකට අලුත් නම් අපේ කලින් වැඩසටහන් ටිකත් බලලෙන්නේ කියලා ඉතින් එතෙන්ට යන්න මෙන්න කාඩ් එක අපි දැන් එහෙනම් බලමු හැඩය කියන්නේ මොකක්ද කියලා සාමාන්‍යයෙන් හැඩයක් විදියට අපි සලකන්නේ යම්කිසි මායිමකින් සීමා කරන ලද ශේෂ්ත්‍රයක් ඒ මායිම සීමා කරන්න ඇත්තේ සමහර විට රේඛාව භාවිතා කරලා ඉතින් අන්න ඒක තමයි මම කියන්නේ රේඛාව සහ හැඩය අතර ලොකු ඥාතිත්වයක් තියෙනවා මේ රේඛාව වටේටම ගිහිල්ලා එක තැනකින් සම්බන්ධ වුණාම අපි ඒකට කියනවා හැඩයක් කියලා මෙන්න මේ අපි කතා කරන හැඩය ද්විමානත්වයත් එක්ක තමයි ලොකුවටම සාකච්ඡා කරන්නේ අපි ද්විමාන චිත්‍රයක් ගත්තට පස්සේ ඒක හැඩතලත් එක්ක මූලික වෙලා තියෙනවා ප්‍රධාන වශයෙන් අපිට හැඩතලයක් විදියට ගන්න පුළුවන් චතුරස්‍ර ඍජු කෝණාස්‍ර ෂඩාස්‍ර ඒ වගේම තමයි ත්‍රිකෝණ වෘත්ත එලිප්ස් ඕවලාකාර හැඩ ඒ වගේම තව ඔය වගේ විවිධාකාරයේ හැඩතල අපිට බලා ගන්න පුළුවන් ඉතින් මේ අතර ජාමිතික හැඩතල ගැන තමයි මම අර ඉස්සර වෙලා කිව්වේ ඒ වගේම තමයි ජාමිතික නොවන හැඩතලත් අපිට බලා ගන්න පුළුවන් අපි ජාමිතික හැඩතල ගොඩක් වෙලාවට මෝස්තර චිත්‍රවලට පාවිච්චි කරනවා ඉතින් ජාමිතික හැඩතල අපේ වටපිටාවෙනුත් බලා ගන්න පුළුවන් නිසා අපි ඒක අපේ ප්‍රකාශන චිත්‍රවලටත් පාවිච්චි කරනවා මේ හැඩතල නැත්නම් හැඩය ෂේප් කියන එක චිත්‍රයකට අතිශය අත්‍යවශ්‍යයි ඒ වගේම තමයි අපි ෂේප් ගැන දැනගෙන චිත්‍ර අඳින එක ගොඩක්ම අත්‍යවශ්‍යයි අපි මොනම චිත්‍රයක් ඇඳවත් අපි හිතමු අපි ආලේඛ චිත්‍රයක් නැත්නම් පෝට්‍රේට් එකක් අඳිනවා කියලා මෙන්න මේ පෝට්‍රේට් එකට අපි හැඩතල ගැන ලොකු දැනුමක් තියාගෙන ඉන්න ඕන මොකද අපේ මූණ ගත්තොත් ඕල් ෂේප් එකක් තියෙන්නේ ඒ වගේම තමයි ඇහක් ගත්තොත් එතන තියෙන වෙනම ෂේප් එකක් ඒ වගේම තමයි මෙන්න මේ අපේ හැම දෙයකටම අනන්‍ය බේසික් ෂේප් එකක් තියෙනවා ඒ කියන්නේ මූලිකම හැඩයක් තියෙනවා මෙන්න මේ හැඩය ගැන තමයි අපි මේ අද කතා කරගෙන යන්නේ මූලික වශයෙන් මෙන්න මේ ජාමිතික හැඩතල ගණිකවාදී චිත්‍රකරණයේදී ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන හැඩතල විශේෂයක් ගණිකවාදය කියන එක ගැන කතා කර ටිකක් ඒක අපි මේ රියලිටියට ඒ කියන්නේ නැත්නම් අපේ භෞතික ලෝකයට ඝන වස්තුවේ බලපෑම් වෙලා තියෙන්නේ කොහොමද ඝන වස්තු භාවිතා කරලා අපිට භෞතික ලෝකය ගොඩනගන්න පුළුවන්ද ඒකේ ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන්ද කියන එක මේ කියුබිසම් නැත්නම් ගණිකවාදී චිත්‍ර ශෛලීන් වලදී අපි කතා කරනවා. ඉතින් අපිට මෙන්න මේ වගේ දේවල් වලට මෙන්න මේ ෂේප් එක ගොඩක්ම වැදගත් වෙනවා. අපිට හැඩතල භාවිතා කරලා නිර්මාණයක් කරන්න පුළුවන් චිත්‍රයක් නිර්මාණය කරන්න පුළුවන්. හැඩතලයක් කියන්නේ මොකක්ද කියලා ඔයා දැනටමත් දන්නවා. ඒ කියන්නේ යම් කිසි ආකාරයකින් සීමා කරන ලද ශේෂ්ත්‍රයක්. අන්න ඒකට තමයි අපි හැඩතලයක් කියන්නේ. හැඩතලයට අපි රේඛාවත් භාවිතා කරලා තියෙනවා. රේඛාව යම් තැනකින් පටන් අරන් එතනින්ම අවසන් වුණාට පස්සේ අපි ඒකට හැඩතලයක් කියලා කියනවා. ඉතින් ඔයා දැනටමත් දන්නවා හැඩතලයක් කියන්නේ මොකක්ද කියලා. ඔයා
තාමත් අපිව subscribe කරලා නැත්නම් subscribe කරන්න පව් කියපු වීඩියෝ ටිකත් බලන්න 12 වසරේ නංගිල මල්ලට මේ වැඩසටහන් මාලාව විශේෂයි මේ දවස්වල ගෙදරට වෙලා ඉන්න නිසා එහෙනම් මම ගිහින් එන්නම් මම ජනිත් සුබ දවසක්